අයිබෝවන් දර්ශන තලයේ ඉඳන්ම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ආදරණීය ඔයාලගෙන් විශේෂ උදව්වක් බලාපොරොත්තු වෙමි. ඉතින් තැලසීමියා රෝගයෙන් පෙළෙන ශාක්‍ය චන්ද්‍රසේකර දියණියට උදව් කරන්න ඕගලන්ටත් හැකියාව තියෙනවා. මම ආදරයෙන් ඉල්ලනවා ඕගලන්ට පුළුවන් විදිහට එම දියණියගේ ජීවිතය බේරා ගන්න උදව් උපකාරයක් කරන්න කියලා. හැමෝගෙම අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාලගේ YouTube වල Facebook වල එහෙම නැත්නම් Instagram වල WhatsApp messages වල මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයගලන්ට පුළුවන් මේ ළමයාගේ ජීවිතේ බේරගන්න උදව් කරන්න. ඉතින් මේ වීඩියෝ එක දාලා තියෙන්නේ Creative Commons යටතේ. ඉතින් ඔයගලන්ටත් පුළුවන් ඔයගලන්ට හැකියාවක් තියෙනවා නම් ඔයගලන්ගේ YouTube channel වලත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න copyrights වදින්නේ නැහැ. තවත් අය දැනුවත් කරන්න. එහෙමනම් මේ අම්මගේ කතාව අහලා බලන්න. ඔයාල හැමෝටම උත්සාහ. මේ මගේ දුව. මෙයාට දැන් ආයස අවුරුදු 9යි. මගේ දුවට තැලසීමියා රෝගය තියෙනවා. මෙයාට අවුරුදු 1කමාරින් තමයි අපි තැලසීමියා තියෙනවා කියලා දැනගත්තේ. එතන ඉඳන් අපි මේ දක්වම කුරුණෑගල ස්පිරිතාලේ මෙයාට මාසයකට වඩාක් ලේ දෙන්න යනවා. ඉතින් මෙයාට ඔපරේෂන් එකක් කරන්න ඕන කියලා අපි ඒ දවස්වල දැනන් හිටියා. ඒ කාලේ නම් ලංකාවේ ඔපරේෂන් එකක් කරුවේ නැහැ. දැන් නම් කරනවා. ඉස්සර ඉන්දියාව තව වෙන වෙන රටවල්වලයි ඔපරේෂන් එක කරේ. ඉතින් දැන් අපිට ලංකාවෙම කරගන්න පුළුවන්කමක් තියෙනවා. ලංකාවේ ආසිරි රෝහලේ තමයි දැන්ට කරන්නේ. ඩොක්ටර් ලලින්ද විගුණරත්න සර් තමයි ඒ ඔපරේෂන් එක කරන්නේ. ඉතින් දැනගත්ත ගමන් අපිත් ඒ ඩොක්ටර්ව හම්බ වුණා. හම්බ වෙලා ඩොක්ටර්ත් එක්ක කතා කරලා ඩොක්ටර් පරීක්ෂණ ඔක්කොම අපි කරගෙන ඩොක්ටර් ඉතින් අපිට මුදල් තක්සේරුවක් අපිට කරලා දුන්නා 170ක. අපිට 170ක තරම් ලොකු මුදලක් දරා ගන්න අමාරුයි. පහුගිය කාලේ අපි පොඩි කෑම කඩයක් කරා. එතකොට මේ කොරෝනාත් එක්ක ඒක අපිට කරගන්න බැරිව ගිහින් තියෙන දැන් වහල සෑහෙන කාලයක් වෙනවා. ඊට අමතර ගොවිතැන් වැඩක් කරා වුණත් ඒ වගේනුත් හරි ආදායමක් නැති හින්දා ඒවත් දැන් නතර කරලා තියෙනවා. මේ රිපෝර්ට් එක අපිට ඩොක්ටර් දුන්නට පස්සේ මේ 170ක් ඕනි කියන අපි Facebook වල කියනත් අපි කට්ටියව දැනුවත් කරා. මේ කාලේ ගෙයින් ගෙට යන්නවත් මිනිස්සු හම්බෙන්න යන්නවත් බැරි හින්දා ඉතින් අපිට ගොඩක් අය උදව් කරලා තිබුණා. අපිට දැන් 110ක් මුදලක් එකතු වෙලා තියෙනවා. මට තව 160ක විතර මුදලක් ඕන වෙලා තියෙනවා මගේ දුවගේ ඔපරේෂන් එක කරගන්න. ඉතින් මට මේ මුදල එකතු කරගන්න ඕගොල්ලන්ගේ සහයෝගය ලබා දෙන්න කියලා. මේක බලන හැමෝම මගේ දරුවගේ ජීවිතය බේරගන්න මට උදව් කරන්න කියලා මං හැමෝගෙම ඉල්ලනවා. ඔයගොල්ලන්ට නිවන් දකින්න මේ පිනම ඇති. මගේ දරුවාට මේ උදව්ව කරලා දෙන්න කියලා මං කරුණාවෙන් ඉල්ල සිටිනවා. එඳ මුත්තා හවස නිදාගෙන ඉඳලා අවදි වුණා. නැන්ද ආතා මේස උඩ හදලා තිබුණ තේ කෝප්ප එඳ මුත්තා බීවා. මන් කඩේ පැත්තට ගොහින් එන්නන් එඳ මුත්තා කිව්වා.